ප්‍රේමය කොහොමද දාලා ගියේ ආදරය නැත්ත වශයෙන්ම අර ආදරේ මම කවදාවත් දාලා ගිහිල්ලා නැහැ මම ප්‍රේමය හොයාගෙන යනවා නෑ ඇත්ත වශයෙන්ම මම දැන් එංගලන්තයට යනකොට නම් මට 1972 කියන්නේ මම 16 ලැබලා 16යි මාසයයි අර ඒ විදිහට කියනවා නම් මම 16යි මාසයයි එංගලන්තයට යනකොට මට මුලින්ම මම ඒ හිටපු ඒ හොස්ටල් එකේ කැන්ටින් එකේ යම්කිසි වැඩ කරපු නැගි ඔව් ගෑන් ළමයෙක්ගේ මගේ වයස මගේ ඒගොල්ලන් ඉස්කෝලේ යන ගමන් වීකෙන්ඩ් එකට ඒ කැන්ටින් වල ඇවිල්ලා සල්ලි කීයක් හරි හොයාගන්න වැඩ කරනකොට එයයි මමයි ගොඩාක් කිට්ටු වුණා ඊට ඉස්සෙල්ලා යූකෝ කියලා ජපන් මට ඒ අපේ එතන දෙන කැන්ටින්ගෙන් ඩාන්ස් එකකදී හම්බ වෙලා ටිකක් එහෙ මෙහෙ ගියා ඒ කියන්නේ අකරතැබ්බේකට මූණ දුන්නේ අර බෝල් රූම් ඩාන්ස් එකට ගිහිල්ලා ඒ වගේ කියලා ඊට පස්සේ මේ ඔය ඔය ඩේවිඩ් බාවි කන්සර්ට් සරෝ මේවට යන්නේවා ඒව ගොඩක් අපි එකට කරා එතෙන්දිත් බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් දැන් මේ සතියේ මගේ ටිකට් එක යාගත්තොත් ඊළඟ සතියේ මම යාගේ ටිකට් එක ගන්නවා මේක මම ගෑනු ළමයාගේ සියල්ලට වියදම් කරන්න ඕනේ කියලා නීති රීති ඒ කාලෙවත් ඒ රටේ තිබුණේ නැහැ හැම දෙයක්ම ඒ යන වියදම පවා ෂෙයා කරගෙන බොහොම සතුටින් ඉන්නකොට තමයි ඇත්ත වශයෙන්ම මට මේක මම මේ මේ තිස්සලා කියලාත් නැහැ නමුත් එයා තමයි මාව දවසක් කිව්වා මේ එංගලන්තේ එක මේ එක නයිට් ක්ලබ් එකක් තියෙනවා ඒකට මේ මාවත් කියන්න එයා කිව්වා මං හරි ආසයි ඒ ක්ලබ් එකට යන්න මොකද ඒ ක්ලබ් එකට ගියාම මට මට ඕන විදිහට නටමන් තනියෙන් නැතුවත් මට කවුරුවත් කරදර කරන්නේ නැහැ. ඒ මොකද එතන ඉන්න මේ අය හරි හොඳයි. ඒක නිසා අපි යන්න කියලා දැක්කම මාවත් එක්ක ගියා. ඒත් ඔස්සේ මේ ජීවිතේට මම ගියපු පළවෙනි ගේ ක්ලබ් එක. මොකද එතෙන්දී ඇත්ත වශයෙන්ම ඒක ලන්ඩන් වල එල් සොම්බ්‍රේරෝ කියන ක්ලබ් එකට ගියාම මටත් ඇත්ත වශයෙන්ම එතනට ගියාම විශාල පුදුමයක් ඇති වුණා කොයි තරම් නිදහස්ේද මේ සියලු දෙනා ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ ඉඳලා මම අන්තිමට මේ මෙයාවත් නැතුව හොරෙන් හොරෙන්ුත් යන්න පටන් ගත්තා. ඊට පස්සේ පස්සෙත් මෙයා මේ ළමයා පස්සේ කාලයක් තිස්සේ යාළුවෙක් වුණත් අපි ඊට පස්සේ යාළුව හැටියට උනත් ඒ හැම වෙලෙම hina වුණේ මම තමයි ඔයාව නැති කරගත්තේ මා විසින් මේ ඔය වගේ තැන් වලට එක්ක ගිහිල්ලා කියලා ඒක කවදා මොක ඒ මම ඒ තෝරගත්ත ජීවිතේ මගේ කාටවත් මගේ සහෝදරයා මගේ අයියා ඒ වෙනකොට එංගලන්තේ ඉන්නේ එතකොට මම ඊට පස්සේ බොහොම කිට්ටුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරන්න පටන් ගත්තම මම මගේ අම්මට ඉස්සෙල්ලාම ලියුමක් කියලා කිව්වා මෙහෙම මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් අම්මත් ඇත්ත වශයෙන්ම කිව්වේ ඔබ ජීවිතේ සතුටෙන් ඉන්නවා නම් ඒක තමයි මගේ සතුට කියලා. ඉතින් ඇත්තම ඒ ප්‍රතිපත්තිය තමයි එතුමිය ජීවිතේ පුරාම අනුගමනය කරේ. ඒ ප්‍රතිපත්තිය තමයි අද මමත් මගේ ජීවිතය අනුගමනය කරන්නේ වෙන අයත් වෙන අය ගැන අපි හොඳ නරක කියන්න ඒ අයට ජජ්මන්ට් දාන්න ඒ අයට විනිශ්චකාරයන් හැටියට තවත් පුද්ගලයකේ ජීවිතයේ ඉදිරියේ ඉන්න අපි කාටවත් අයිතියක් නැහැ හැම කෙනෙකුටම වැඩිහිටියන් හැටියට තමන් ගත කළ යුතු ජීවිතය තෝරා ගැනීමේ පූර්ණ අයිතිය තියෙන්න ඕනේ යූකෝගේ කතාව පොඩ්ඩක් යට ගැහුවා කියලා මට හිතෙනවා ඔබතුමා මොකද ඇත්තට අපහසුතාවයට පත් වෙන්නේ නැහැ නැහැ ඒකත් අපි ඔය මගේ හිතේ තව ලංකාවේ යාළුවෙක් මොහාන් කියලා මොහානුයි මොහාන් ඊට පස්සේ යාළු වෙලා හිටියේ දැන් එයාගේ බිරිඳ ජමේකාවේ එහෙ හිටපු නියෝජ්‍ය තානාපතිවරයාගේ දුව මර්සියා කියලා ඒ දෙන්න එක සැරයක් අපි දෙන්නටත් මටයි යෝකටත් එන්න කියලා ඒ ලංකාවේ ওই ක්‍රිස්මස් කාලේ ලංකාවේ එක එක සමාජ තියනවා ඩාන්ස් එකක් ඉතින් ඩාන්ස් එකකට ගිහිල්ලා මේ
අපි මම සාමාන්‍යයෙන් හොඳට ඩාන්ස් කරනවා ඒ කාලේ ඉඳන් දැන් දැන් නම් ඉච්චර නෑ මේ ඩාන්ස් කරන ගමන් ඉතින් මමත් හිතුවා අර දැන් ඔබ අහලා තියෙනවානේ ඩාන්ස් කරනකොට මම පොඩ්ඩක් ලං කරගෙන පිට එහෙම අත ගන්න පටන් ගන්න ගත්ත ගමන් ඒ ඩාන්ස් ලෝ එක මැද හූ කිය කී හින මේ මොකද බලනකොට මෙයාට පොඩ්ඩක් ඇල්ලුවත් කිචි එයාට ඊට පස්සේ මොනවා වුණාද කියලා මන් දන්නේ නෑ